අපරාධ චෝදනා රැස්කට විත්තිකරුවෙකු ලෙස අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහට වෙඩි තබා ඝාතනය කළ අවස්ථාවේ ඔහු පදවමින් සිටි මෝටර රථයේ පිටුපස අසුනේ ගමන්ගත් ඔහුගේ පෙම්වතිය බව කියන කාන්තාවට ලබන නොවැම්බර් 3 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා නියෝග කළා. එසේ නියෝග කෙරුණේ SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මරණ පරීක්ෂණයට සාක්ෂි ලබා දෙමින්. මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණේ අනුරාධපුරයේ පදිංචිකාරියක වන තිලිනින්ද දිශා විරසිංහ නැමැති තැනැත්තියට. තම පෙම්වතිය සමග මෝටර රථයකින් යමින් සිටියේදී අනුරාධපුර දහයියක මහන්දියේදී දුම්රිය හරස් මාර්ගයේ අසලදී නාදරණතු වකුකරුවෙකු විසින් SF ලොක්කාට වෙඩි තබා ඝාතනය කළේ පසුගිය අගෝස්තු මාස 5 වැනිදා එනම් මැතිවරණයේ දින 10:45 පමණ. P56 ස්වයංක්‍රීය ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 8ක් SF ලොක්කාට එල්ල කර තිබූ අතර එම වෙඩි ප්‍රහාර වලින් 5ක්ම SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහගේ පපුව ප්‍රදේශයට එල්ල කිරීමටත් ඉතිරි ප්‍රහාර 3 ඔහු පදවමින් සිටි මෝටර රථයේ ඉන්ජෙක්ටර් පොම්පයට හා ගෑස් ටැංකියට එල්ල කිරීමට තරම් වෙඩිකරු දක්ෂ ලෙස ක්‍රියා කර තිබුණු බව මෙම ඝාතනය පිළිබඳ පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වුණා. ඉතින් අපිට මතක SF ලොක්කා ගැන ඒ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් නිවුස් තිබුණා. ඉතින් SF ලොක්කා කියන චරිතය එච්චර ජනප්‍රිය වුණේ කොහොමද කියන එක ඇත්තටම ගැටලුවක් වෙලා තිබුණා. මොකද තවත් පාතාලේ මිනිස්සු මේ වගේ ඉන්න හැබැයි SF ලොක්කා මෙච්චරම ජනප්‍රිය වුණේ කුමන පදනමකින්ද කියන අපිට තාම ඉදිරිපත් කරන්න බෑ. කොහොමනම් තවත් මේ වගේ ඉස්සර ඔබට ගේන්න අපි සූදානම්. අපේ චැනල් එක subscribe කරන්න, ඔබේ අදහස comment section එකේ දාන්න. ඔබට සුබ දවසක්.